අයිබෝවන් දූල පුතාලා ඔන්න මම අදත් ආවේ පුතාලට අලුත්ම සිංහල පාඩමක් කියා දෙන්න. පාඩම නොම තමයි නිවේදන මේ පාඩම ගොඩාක් රසවත් ඒවගේම වැදගත් පාඩමක්. දූලපුතාල දන්නවද නිවේදන කියන්න මොනවද කියලා. නිවේදන ගැන කතා කරන්න පෙර? අපි නිවේදනයකට සවන් දෙෙමු. පුතාල මේ ඇහෙන නිවේදනයට ඉතා හොඳින් කන්දෙන්න්න. මෙම නිවේදනය සියලම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටයි. අප පාසලේ අලුති නිදිකර ලද පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය ජූනිි මසතිස්වන බ්‍රහස්පතින්දා පෙරවරු අටයිතිහයට පැවැත්වේ. ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා සහභාගී වේ. එදින සියලුම සිසුන් ප්‍රධානාරාධිතාමුත්තා පිළිගැනීන සඳහා ගේට්ටුව අසල සිට ප්‍රධාන ශාලාව දෙ පස පෙළගැසි සිටිය යුතුය සියලුම දෙ මවපියන් පෙරවරු අටයි තිහට පෙර ප්‍රධාන ශාලාවේ අසුන්ගතයුතු බව සංවිධායක මමාණ්ඩලය දැනුම්දයි. පුතාල හැමෝම එම නිවේදනයට හොඳින් සවන්ඳන්න නේද අපි දැම් බලමු නිවේදනයක් කියන්නෙ මුොකද්ද කියලා නිවේදනයක් කියන්නේ එක් පුද්ගලයක්කෝ සමූහයකට යම් පණිවිඩයක් ලබා දීමයි. දුවේපුතේ අපි මේ දකින්නේ නිවේදනයක් සිදුකරන්න වූ අවස්ථාවන් කිහිපයක්. පාසැල් නිවේදන පාසල තුළ විදුහල්පති විසින් සිසුන්හා ගුරුවරුන් වෙත සිදුකරනු ලබන්න වූ නිවේදන පාසල් නිවේදන ලෙස හඳුන්වන්න පුළුවන්. සමිති සමාගම් නිවේදන සමිතියක හෝ සමාගමක් තුළ සාමාජිකයන් කෙරේ සිදු කරනු ලබන්නාව නිවේදන සමිති සමාගම් නිවේදන ලෙස හඳුන්වනවා. හදිසි නිවේදන හදිසි අවස්ථාවක් දැනුන්දීම සඳහා සිදුකරන නිවේදන මේ විදිහට හඳුන්නන්න පුළුවන්. කාලගුණු නිවේදන එදිනෙදා කාලගුණේ පිළිබඳව සිදුකරන්න වූ නිවේදන අපිට කාලගුණු නිවේදන ලෙස හඳුන්වන්න පුළුවන්. අපරාධ නිවේදන. යම්කිසි අපරාධයක් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා සිදුකරනු ලබන්න වූ නිවේදන අපි අපරාධ නිවේදන ලෙස හඳුන්නනවා. ආපදා නිවේදන. හදිසි තත්ත්වයටතේ සිදුවන ස්වභාවික විපත්හෝ වෙනත් ආපදා පිළිබඳව ජනතාව දනුවත් කිරීම සඳහා සිදුකරුණු ලබන්න වූ නිවේදන ආපදා නිවේදන කියලා හඳුන්නන්න පුළුවන්. දූලපුතාලා අපි දැන් පෙරසවන්දුන් නිවේදනය වෙත නැවත යොමුුවමු. අපි ඒ නිවේදනය කියව ල බලලා තේරුම්ගමු මොනවද අපිට ඒ නිවේදනය තුළින් ලබාදීතියෙන පණිවිඩ හා, එහි ඇතුළත් කර ඇති විශේෂ කරුණු පිළිබඳව. දැන් එම නිවේදනය ඇසුරෙන් පහත ප්‍රශ්නවලට පිළිතුරු සොයමු. පුස්තකාලේ විවෘත කිරීමේ උත්සවය, පැවැත්වෙන්නේ කවදාද පුස්තකාලයේ විවෘත කිරීමේ උත්සව, පැවැත්වෙන්නේ ජුනි මස තිස්වන බ්‍රහස්පතින්දා. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා කවුද. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා පළත් අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාය. උත්සවදිනයේ සිසුන් කலைයුත්த்தே குුමක්ද. උත්සවදිනයේ සියලු සිසුන් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගනීම සඳහා ගේக்ட்ුව அසල සිට, ප්‍රධාන ශාලාව දෙපස පෙළගැසී සිටිය යුතුය. දැම්මම හිතනවා පුතාල හැමෝටම නිවේදනයක් කියන්නේ මොකදද එයින් අපට ඇති ප්‍රයෝජන හා නිවේදන කරනු ලබන අවස්ථාවන් පිළිබඳව හොඳ අවබෝධයක් ඇති. ඒ වගේම දුවල පුතාලට පුළුවන් එදින එදා ඕගල්ලන්ට ගුවන්විදුලියයේ රූපවාහිනිය ඇසනවූ නිවේදනවලට හොඳින් සවන් දෙන්න ඉතින් දුවේ පුතේ තවත් මෙවැනිම රසවත් හරවත් පාඩමකින් අපි නැවත හමුවෙමු